දකුණු අප්‍රිකා කණ්ඩායම ශ්‍රී ලංකාවටාවේ ලෝකෙම අංක දෙකේ කණ්ඩායම් විදිහට. දකුණු අප්‍රිකා කණ්ඩායම ඇවිත් මුහුණදුන්නු ටෙස් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පරාදුනේ ලැජ්ජාසහගත විදිහට. දකුණු අප්‍රිකා ප්‍රතිකරු තරගාවලියේ මොනතරම් අසරණ වුණාද කියනවා නම්, තරගාවලියේ අවසානයේදීම වෙනකම් දකුණු අප්‍රිකා ප්‍රතිකරුවෙකුට අර්ධ ශතකයක් ලබා ගන්න අවස්ථාවක් ලංකාවේ පන්දු යවන්න තිබුණේ නැහැ. දකුණු අප්‍රිකා කණ්ඩායමක ශ්‍රී ලංකාවට පළවෙනි සංචාරයේ ආපු නවක ප්‍රතිකරුවෙක් කුමාරී ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගේ දැඩි තර්ජනයක තරගාවලියේ දකුණු අප්‍රිකා ගෞරවයේ යන්තමින් හරි බේරගන්න ඉනිමක් ක්‍රීඩා කළා. ඒ ඉනිම අවසන්නේ ශතකයකින්. පළවෙනි ටෙස්ට් තරගයේ අවස්ථාව ලැබුණේ නැති තියනිස්ලි බ්‍රයන් දෙවෙනි තරගයේ පළවෙනි ඉනිම අසාර්ථක වුණත් දෙවෙනි ඉනිමේ ලකුණු 101ක් ගන්න සමත් වුණා. ශතකයෙන් පස්සේ බ්‍රයන් කිව්වේ ලංකාවට ආපු මොහොතේම තරගාවලියේ අවස්ථාවක් ලැබුණොත් විශේෂ දෙයක් කරන්න තමන්ගේ හිතේ තිබුණා කියලා. ඇත්තටම මේ තරගාවලිය මතක තියාගෙන ඉන්න තරම් සුන්දර තරගාවලියක් නෙවෙයි. මම ලංකාවට ඇවිත් හෝටලෙට ගිහින් මුහුණ දිහා බලාගෙන මටම කියාගත්තා, මම මේ තරගාවලිය ලංකාවේදී මතක හිටින දෙයක් කරන්න ඕන කියලා. ඇත්තටම මට මතක හිටින විශේ෷ දෙයක් කළාට මට ඒක කණ්ඩායමට විශේෂ දෙයක් කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. දකුණු අප්‍රිකාවේ ක්‍රීඩාංගණවල සෙල්ලම් කරාපු නිසා ලංකාවේ ක්‍රීඩාංගණවලට හැඩ ගැහෙන්න ලේසි නැහැ කියලා මේ ප්‍රතිකරුවා කියලා තිබුණා. අපි ලංකාව වගේ රටක ක්‍රීඩා කරන්න ආවම ස්විප් පහර ගොඩක් එල්ල කරන්න ඕන වෙනවා. දකුණු අප්‍රිකාවේදී පන්දු හොඳට ඉපිල්ලා පිටතර වෙනවා. ඒ නිසා දඟපන්දු යවන්නන්ටත් කෙලින් ගහලා ලකුණු ගන්න පුළුවන්. හැබැයි ලංකාවේ එහෙම ලකුණු ගන්න ලේසි නැහැ. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වැඩිපුර ස්විප් පහර රිවර්ස් ස්විප් පහර ගහලා ලකුණු ගන්න සැලසුම් තිබුණා කියලා ඩි බ්‍රයන් කියලා තිබුණා. මම පිටියට ආවේ ශතකයක් ගන්න හිතාගෙන නෙවෙයි. ඒ පන්දු යවන විදිහට එහෙම හිතලා ඉන්න බෑ. මුලදී හතරේ සීමාව ළඟ පන්දු රකින්න අයින් කරලා මට පන්දු යොමු කරපු නිසා මට පුළුවන් වුණා හතරේ පාර කීපයක් ගහලා මගේ විශ්වාසය වැඩි කරගන්න. කොහොමරි ශතකයක් ගන්න අවස්ථාව වෙනකම් පීඩනය අඩු වුණේ නෑ. ඇත්තට මේ පන්දු යවීම නියම ටෙස්ට් පන්දු යවීමක්. තමන් දකුණු අප්‍රිකා කණ්ඩායමේ අංක 3 ප්‍රතිකරුවගේ තැන ස්ථාවර වන්නට කැමැත්තෙන් ඉන්නවා කියලා මේ ක්‍රීඩකයා අවසාන වශයෙන් කියලා තිබුණා. මම දේශීය තරඟවලත් සෙල්ලම් කරන්නේ මැදපෙළ. හැබැයි මට දකුණු අප්‍රිකා කණ්ඩායමේ අංක 3 අවස්ථාව ලැබීම එක්ක මට හොඳ දෙයක් කරන්න පුළුවන් වුණා. මට දැන් සිහිනයක් තියෙනවා අංක 3 ප්‍රතිකරුවා විදිහට ස්ථාවර වෙන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටි අලුත් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.